තවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අභිමන් කුරුළු ඉන්නවද කියලා බලන්නට ආවට පස්සේ මොකද වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනි වීඩියෝ සමග ඔයාටත් දිනපතාම රැඳෙන්නට ආසාවක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන කරණා බොහෝටපත් වෙන්නේ. ඇත්තටම අභිමන් කාලෙකින් ගමට ඇවිත් නැහැ. ඒ වගේම තමයි කුරුළු පහුගිය කාලේ අභිමන් නිසා කොච්චර දුක් විඳද කියන එක ආදිත්‍ය අනුලා රේෂ්මා මේ හැමෝම දන්නවා. ඉතින් ආදිත්‍ය ඒ විදියට කුරුළු පස්සෙන් ඉඳගෙන ඇත්තටම උදව් කරත් අභිමන් නිසා කුරුළු විඳෙව් එක ගැන ඇත්තටම ආදිත්‍ය පෙන්න ලොකු වැරදි ගොඩක් තමයි අභිමන් ඉදිරියට පෙන්වන්නේ. ඒ වගේම අභිමන් ඉන්නවනේ අභිමන් මේ විදිහට කුරුළු දාලා ගිහිප්පෙ එක්කේ වැරද්ද ගැන ඉදිරියට පැහැදිලි කරන්නට ආදිත්‍ය කටයුතු කරනවා කියන දේ ගැන අපිට විශේෂම දෙයක් විදියට මෙතනදී අමතක කරන්න පුළුවන් කමක් නැහැ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්න තියෙන්නේ. ඉතින් ආදිත්‍ය තමයි මෙච්චර කාලයක් හරි මෙහෙම හරි කුරුළු බලාගත්තේ. නමුත් අභිමන් කුරුළු මගහැරලා ගියා කුරුළුට ඕනම වෙලාවේ. ඉතින් ඇත්තටම රේෂ්මටවත් ඒ වගේම අනුලටවත් අභිමන්ට කිසිම බුරුලක් දෙන්නට විදියක් නැහැ. මොකද ඒකට හේතුව අභිමන් තමන්ගේ යහපත වෙනුවෙන් හරි කුරුළු අතෑරලා ගිහිපෙක ගැන මතක් වෙනකොටත් ඉතින් ලොකු කේන්තියක් අරගෙන කටයුතු කරන්න පුළුවන් කියන කාරණය අපි මෙතනදී සාකච්ඡා කරන්නටත් උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තු වෙන කාරණාවක් බවට පත් වෙන්නේ කියන කාරණාව ඉදිරියේදී සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා කියලයි මම අද වීඩියෝ එක හරහා මතක් කරන්නට කැමති වෙන්නේ කියන දේ ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට උනන්දුවක් තියාගන්නවා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන ප්‍රධානම කාරණේ බවට පත් වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් තව දෙයක් ගැන අපිට කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ ගැන පැහැදිලි කරන්නටත් උනන්දුවක් තියෙනවා කියන දේ ගැන අපි මෙතනදී සාකච්ඡා කරන්නට කැමති වෙනවා කියන දේ ගැනයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. ඒ කියන්නේ ඉදිරියට අනිවාර්යෙන් අපිට තව දෙයක් ගැන මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තියෙනවා කියලයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට කැමති වෙන්නේ. මං මොන වගේ දෙයක් ගැනද ඔයාට කියන්නේ? ඒ ගැන මං මෙන්න මේ විදියට පැහැදිලි කරන්නට උනන්දුවක් තියාගන්නවා කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අනිවාර්යෙන්ම ලොකුම ලොකු ප්‍රමිතියක් ඇති කරගන්නේ. ආදිත්‍ය කෙලින්ම අභිමන්ට කියනවා පහුගිය කාලේ කුරුළු වෙනුවෙන් හිටියේ නැ. අනිත් එක කුරුළු පහුගිය කාලේ ගොඩාක් දුක් විඳා. ඒක ඉතින් ඉවසීමකින් තොරව වැඩ කටයුතු කරන්න පුළුවන් කමකුත් නැහනේ. ඉතින් ඒ නිසා මේ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනි කියන කාරණාව තමයි මෙතනදී මතක් කරන්නට කටයුතු කරන්නේ කියන අදහස තමයි මතක් කරන්නේ. ඉතින් අභිමන්ට කුරුළු මුණ ගැහෙන්නවත් කුරුළුත් එක්ක කතා කරන්නවත් අවස්ථාවක් දෙන්න මේ කට්ටිය කැමති වෙන්නේ නැති වෙයි.